ම ්‍යන්ත්‍ර විද්‍යාවේ සංකීරණත්වය ගැන විනිසුන් අතරතියන බෝම වැරදි අදහසා. මම උදාහරණ එකට quantumන්ටම් මැකෑනික්ස් කියලලා මම සර්ජ්කරොත් Google එක මටයින මේජසිරෙන් එක තේරුම් ගන්න පුලු ගොඩක්වෙලාන් මට අහම්බෙන්න්න මේ වගේ බෝම සංකීරණ ගනිත ගැටලුවක් විසිදුම පින්තූරය. එම නැත්තම් මේ වගේ ්‍රහිතාගණඩ තේරුමක් හිතාගන්න බැරි ග්‍රෆීය ඒ අතර පූසංග පින්තූර අමතරව විවිධ ගනිත ගැටළු විවිධ ග්‍රපික් සතරේ අපිට හම්බෙනව සමල්ලාටවෙන්න මේ වගේ ඩිෆිනිශන් මේ තියෙන්නේ කොන්ටමැකනෙක් වන්ස්ලයි සාමාානය කෙනෙක්න ෆිසිස්ොලි පිස්ටි තියෙන කෙනෙක්ට වුණත් එක පාර්තේරුම් ගන්න නමාර. විද්‍යාව කියල කියන්නෙම ලෝකේ තියෙන්න සංකීර්ණ දේවල් තේරුම් ගණ්ඩ අපි හදාගත්ේ. ඒක සංකීන්න වෙඩ බෑ. ඒ මත තියන ගනිතය සංකීර්ණ වෙන්න පුළුවන් නමුත් කැන්සෙප්ට් එක සංකීර්න්න වෙඩ බෑ. මම ඒක අදෝ ගොලන්ට ඔප්පු කරල පෙන්න්න. කොන්ට මේ‍යන්ත්‍ර විද්‍යාවය තියෙන මූලිකම සංකල්ප තුන මම ඉතාම සරල විදියට අද කිය දෙනවා. මේ සංකල්ප තුන්න මත ඉඳලතමයි කොන්ට ම්‍යාන්ත්‍රික විද්‍යාවේ තියෙන සියලුම සංකල්ප ගොඩනගෙන්. හැමදාමත්මගේ මම රුච්චිල විදේසේන ෘතින් ද්‍යාඥිවරයෙක් මඹිවූ කරනවා ලංකාව ක්‍රේටව් රටක් විදි ස්්‍රහටයන්න තියෙන හොඳම මාර්ගය තමයි විද්‍යාව හ තාක්ෂණය පිරිිබඳ දැනුම මිනිසුන් අතර බෙදාදීම කියලා. හරි අපි පටන්ගම වචනේම කොන්ටම් මැකෑනික්ස් මුලින් අපි බලම කොන්ටම් කියන්න මොකක්ද කියලා. කොන්ටම් කියන වචනය හැදිලතින්න කොන්ට කියන අදහස. ට කියල කියන්නේ යම්කිසි පද්ධතියක තියන මූලිකම ප්‍රමාණය කියෙන අදහස උදහරනයක් විදිට වැලි ගොඩක තියෙන මූලිකම ප්‍රමාණය තමයි වැලි කැටේ වතුරබාධයක් ගත්තොත් එමනත්ත වතුර ඕනෙම ප්‍රමාණයක් ගත්තොත් කොන්ටෝට වෝට මොලික ඒවගේම මේ කරණාව අපිට තවටිකක් විස්තරාත්මකෝ කතා කරවා ටක් බ්රෝඩ් විදිර කතා කරොත් විශ්වය ගත්තොත් විශ්වයේ කොන්ටක වෙන්නේ පරමානුව මොකද විශ්වය තිීන සියල්ලුම් පධාර්ථ හැදිල තියන්නේ අවසානයේදී පරමාණු වගේකෙල්. එතුොර මැකැනික්ස් කියන වචන ගත්තොත් මැකැනිික්ස් කියල කියන්නේ යාන්ත්‍ර විද්‍යාව ක්‍රියාත්මක වෙන ආකාරය කියලා දහස කොන්ට මැකැනිික්ස් කියලා කියන්නන්නේ නං විශ්වයේ තියන සියලුම දේවල්ලල මූලිකම අංචුවන පරමානුව ක්‍රියාත්මක වෙන ආකාරය. එනම් පරමානු සහපපරමාණුක අංශූන්ගේ ක්‍රියාකාරිත්්‍යය විස්තර කරන විද්‍යාත්මක සංකල්පොලට අපි කියනවා quantumන්ටම් මැකනික්ස් කියලා. අපි දන්න විශ්වය හැදිලතියන්නේ ප්‍රධාන කාරණා තුන්නක. අවකාශය කාලය සහ එහි ඇති සියලුමදී. මම කලින්කිව් වගේ ඉහැති සියලුමදේ හැදල තියෙන්නේ පරමාණුපොලින්නම් මූලික වශයෙන් පරමානුවක ස්වභාවය විශ්තර කර හැකි යම්කිසි විද්‍යාවක් වේද අනිත් සියලුම විද්‍යාවන් අන්්ඩ පින් කරගෙනන්න මේ එන අපි තේරුම් ගාණ්ඩෝනේ විද්‍යාවේ තියෙන අනිත් සියලුම සංකල්පය විසිරී යන්නේ කොන්ටම් ්‍යන්ත්‍ර විද්‍යාව මත කිය. මේ තියෙන්නේ පරමාණුවක් පිළි මඳ තියෙන මූලිකම සැකැස්ම විස්තර කර මොන්ඩල එකක්. අපි දන්නවා පරමාණුවක තියෙනවා න්‍යෂ්ටිය කියල කොටසක් නැෂ්ටිය කියන කොටසේ ධනාරෝපිත පෝටෝනත් උදසීනාරෝපන වන නිු්්‍රෝනත් එකට කැටි වෙලා තිය. ඊට ඇමතරව රිනාරෝපිත අංශූන් වන ඉලෙක්ට්‍රෝන මේ පරමාණවී න්‍යෂ්ටියය වට ගමකර තමයි සාමාන්‍ය පිළිගැනීම. මේකින් අපට පේන දෙයක් තමයි පරමානුවක් හැදලතියෙන්නේ විධාකාරු අංශූුණුගෙන් කිය පධාර්ථවල ලක්ෂණ විස්තර කරන්න අපිකරපු ගොඩා පරීක්ෂණ මෙන්න මේ මොඩල්ලකින් අපිට විස්තර කරන්න පුලෝ. හැබැ පොඩි ප්‍රශ්නයක් තිය. එක ඔගුලන්ට තේරෙන්දුව. න්‍යෂ්ටය ධනාරෝපරනං ඉල්ෙක්ට්‍රොන රිනාරෝපර නම් කොහොමද රිනාාරෝපන න්‍යශ්ටියය වට කර කර තියන්නේ. එෙක්ටොනව ල ක්තිය හානනි වෙලා මේ වැටෙන්ඩෝනේ නි්‍යස්චිට් එම වෙන්ඩෝන නේද. ධනහරින්න ආරෝපන ප්‍රතිවිරුද්ධයි ඒ අතර ඇට්‍රේක්ෂණ ඇත්තේට හැබැ හෙමවෙන්න නෑ. එතට මේක තමයි ඇත්තරව මේ වියුහය පිළිබඳ තියන ප්‍රධානම ප්‍රශ්නය. ඊට අමතරව තියන තව ප්‍රශ්නයක් තමයි සම්මහාර පරීක්ෂම. ඩක්ඒව මේ මොඩිල එකින් විත කරන්න පුළුවන් වඋනාට සමහර පරීක්ෂණ විස්තර කරන්න බෑ උදාහරණයක් විදිර මේ ඉලෙක්්‍රෝණ අපි බිම් එකක් විදිට යැව්වහාම පෙනෙනිල තියෙනෝ මේක අංශස්භාවයක් නෙමේ තරංගස්භාවයක් තියනෙකි. මේ නිරීක්ෂණ දෙක අපිට විස්තර කරන්න ගත හැකි එකම විදිහ තමයි පරමානුවක් තියෙන්නේ මෙන්න මේ වගේ තරංගමයා ආකාරයක්නෙක විස්තර කරනෙ. එතකොට පරමාණක විවහයේ පිළිබඳ ප්‍රඩාන මොඩිල් දෙකක් තියෙනවා අංශවවිවසා තරංග විවේ කියලා මේ විවහ දෙකම නැවත නැවත කරන පරීක්ෂණ වලින් ඔපු වන එක කියන්නේ මේ ඉල්ලෙක්ට්‍රෝණවලට තියෙනවා විශේෂ හැකියාවක් එයත් තරංග ස්භාවයක් වගේම අංශස්වභාවයක් දෙකටම පෙන්වා. මෙන්න මේකට තමයි පලවෙනිම කොන්ට ම්‍යන්ත්‍ර විද්‍යාවවෙ තියන සංකල්පය මේකට අපි කිය නව ව වූ පාටිකල් ඩුවල් ඉලෙක්ට්‍රෝනවලට හැකියාවක් තියෙනවා තරංග සහ අන්සුස්භාවයක් පවෙන්න ඉලෙක්ට්‍රෝන විතරක් නෙමේ සියලුම පද්ධදිවලට මේ හැකියාව තියන බව පසුකාලන්න හොයාග. ඔන්න ඕක තමයි පලවෙනි සංකල්පය තේරුම් ග්ඩුව. දෙවැනි සංකල්පයවි බලමු. හිතන්න වස්තුවක් තියෙනවා ඒ වල ඉඳලා බීවලට මෙයා ගමන් කරනු. මේ විදියට ගමන් කරනවා නං මේක සාමාන්‍යවස්තුවක්ුණං අපිට පුළුවන් මේ අතර මැදි ස්ථානයක ගමන් කරනකොට අතර මදි ස්ථානයක් ගැල හිතල බලන්න. අප හිතම මේ ස්ථානයේ සී කියල. මේ සී කියන ස්ථානය හරියටම මේ පද්ධතිය මත අපිට ඩිෆයින් කරන්න පුළුවන්න්නේ සී කියන්නේ ඒවල ඉඳල සෙන්ටිමීටර් මෙචර ගානක් දුරෙන්ටීන්. සා ඒක මත තියෙන වේගයත් අපිට කියන්න පුළුවන්නේද. තත්පරට මීටර් මෙන්න මේ වේගෙන් දහයක වේගෙන් තමයි ගමංකර. එහනම් සාමාන්‍ය පදධති ගත්තායිම් පස්සේ. විශේෂයම අපි අත්තින්දින්න පරිමාණය පදධති ගත්තායිම් පස්සේ එහි ස්ථානය වගේම වේගේ අපිට බෝම පැදිලිව ඩිෆයින් කරන්න පුළුවන්. හැබැයි කොන්ට ම්‍යන්ත්‍රවිද්‍යාවේ ඒ අපහසු එක කරන්න බෑ. ඒකට අපි කියනවා අන්සර්ටන්ට්‍ර පිින්සිපල් ඒමනටත්තං අවිනිශ්චතාවේ පිළිවන්න මූල ධර්මය කියලා අපි බලමමකක්ති කියලා. අපි කලින් කතා කරා ඉලෙක්ට්‍රෝන තරංගම ආකාරයකට තමයි හැසිරන්නේ මේ තියන තරංගයා තරංග අපිට ඩිෆයින් කරන්න පුළුවන් සංකයා තේමනත් ම් ෆ්‍රීකෙන්න්සි කියල දෙයක් ්‍රීකවසි කියලා කියන්නේ ඇතරම යංකිසි තරංගයා තපපරේකට ඇති කරන කම්පනග. ි එක නගතවාගේ ම අපිට තවදයක් ඉක්මටම ඩිෆයින් කරන්න පුළුවන් ඒ එකක තමයි තරංගායාමේ ඒකන සමාන ස්ථාන දෙකක් අතර තරන්ගේ තියෙන දුර මේ දෙක දන්න කොට සංක්‍යයාතයේ සහ තරංගායාමය දන්න කොට අපිට බෝමස් පැහැදලියව සරලව අපිට මේ තරන්ගේ ප්‍රවේග ගැන අපිට දසක් ගන්න පුළුවන් ඒන අපේ කලින් කිවූ වගේ වේග සහස්ථානය අපිට ඉල්ෙක්ට්‍රෝණනය එකක වේගේ අපිට ෝම සල්ලෝ ඩිෆයින් කරන්න පුළුවන් එක තරංග මෙයත් භාවේදයා බැලවාම හැබැයි ස්ථානය මේ තියන තරංගය තරන්ගේ කොහෙද තියෙන්නේ තරන්ගේ තියෙන්නේ මෙත නැද මෙත නද මෙත නද ඒක ගැන කියන්න බැහරරිට හිතන්න සරල උදධාහරණය මේ වීන ජල තටාකයක් තරංග හැමතනව තියන මේ හැම තරංගේකම අපිට තරංග යාමය මේක බලංගහිටම තරගාආයාමයවාහ ්‍රීකීන්සි ිෆන් කරන්න . හැ ප්‍ර්නය යන කොහෙද තරගය තියෙන්නේ තරන්ග තියන්නේ හැමතනම අපිට මෙතනය කියලා ඩිෆයින් කරන්න බෑනේද. හැබැයි හිතඩ මම මේ පද්තිය එක තනක් තිර බලංගඉන්න එක් වයි කියන ඩිෆයින් පොසිෂන් එකක් දයා බලගඉන්න අපි මේ බලං ඉන්නකොට මේ හරහා එකපාර් අංශුව ගමන්කරොත් අපිට කියන්න පුළුවන් පැහැදිලිවම ආ මේ වෙලාවේ මේ මේ අංශුව තිබුණේ මෙතනයි එක්ගෙන ස්ථානය හැබැයි අපිට කියන්ඩ බැහැ අංශුවේ වේගේ මෙිච්චරයික බොහම පැදිලුව ඉත්තා කුඩා කාලෙකට විතර එක දකිඩ පුළුවන් එහෙනම් ඒක උදහරණ එකට ගත්තඇය කලෙ තන ජලතතාකයකට ජලබින්දුවක් වැටෙන අපි දන්නවා මෙතනින් තරංගයක් හටගන්න නමුත් ඒ වැටෙන මොහොතේ අපිට කියඩ පුළුවන් මේකයි ස්ථානය කියලා ඒ රඟගේ ේගයක් ගන අපිට කියන්න බෑ ඇමකද තරංගයක් කටගෙන නෑ. අන්න ඔය සංකල්පයම ඉලෙක්ට්‍රෝනය සඳහා පැත්ලි කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනයක අපි පොසිෂන් එක මෙතනයි කියලා කිවෝඩ් අපි ඒ වේග කියන්න බෑ ඒක වේගේ මෙහෙමයි කියලා කිවෝ්ට පොසිිෂන් එක කියන්න බෑ මේක තමයි කොටම්‍යන්ත්‍ර විද්‍යාවේ දෙවනි සංකල්පේන්සර්ටන්ට්‍ර පින්සිපල් නිශෂ්‍යාවය පිළිබඳ මුලදරල් හරි අපි තුන්වෙනි සහ අවසාන සංකල්පේට යමු. සංකල්පය කියන්නේ මැටයි කොන්ටස් ඒ කියන්නේ පධාර්ථය කොන්ටයිස් වෙලා තියනවා ප්‍රමාණත්මකෝ විස්තර කරන්න පුළුවන් කියෙන අදහස හරි. මේ බරන්න තැන් හිතන්න අපි බෝලයක් උඩ ඉඳල අතාරෙනවා. ඒක පොලෝමත වැදිලා නැවත නැවත කම්පනය වෙලා යන්කිසි තැනකට නිශ්චලතාවකට එළ හිතාන් න මේ පද්ධතියට ඉන්ටඩියස් කරනවා එක් වයි තලයා. ඒ වගේ මට පුළුවන් මේ බෝලය ගමන් කරන පතේ තියෙන ආබිටරි පපොසිිෂන් එක xක්ව විදිට ලක්මුකර දැන් අපිට කියන්න පුළුවන් මේ එක්යි සඳහා මේ පතේ ඇතුළ තියෙන ඕනෑම ලක්‍ෂයක් ගන්න පුළුවන් කිස්සිම ප්‍රශ්නයක් නැතුව x මෙතන ඉන්න පුළුවන් මෙතන ඉන්න පුළුවන් මෙතන ඉන්න පුළුවන් මෙතන ඉන්න පුළුවන් මෙතන ඉන්න පුුවන් ඕනෑම ලක්ෂයක් ඕනෑම ලක්ෂයක් සන්තතිකව මේ එක්යි සඳහා ගණ්ඩ පුළුව පැදිලිනේද අපිට කියන්න පුළුවන් ද එක්යි සඳහා මේ පතේ ඇතුළට මෙන්න මෙතන ඉන්ඩ බෑයට මේ පතේ ඇතුළ මෙතන ඉන්ඩ බෑ මෙතන ඉඩ බෑ ඒම කියලා කියන්න බැත් මේ ඇතුළ තියෙන ඕනෑම ලක්ෂයක් එක්යි සඳහා ගණ්ඩ පුළුවන් හැබැයි පරමානුවලට ආපුුවයම් පස්සේ එක එහෙම නෑ මේ තියන පරමානුවක තියෙන සාමාන්‍ය විවේ සාමානය අපේ අත් දැක්වී මතර තියෙන විවිය. එතකොට පරමානුවක ගමන් කරනෝ ඉලෙක්්‍රරෝන්. පරමානුවක ඉලෙක්ට්‍රෝණ ගමන් කරනකොට පරමානුවක ඉලෙක්ට්‍රෝන ගමන් කරන පතය තියෙනවානේ. මේ පතයට අපිට කැමැති කැමති ස්ථානයකට එන්න බෑ. ඒ ගැන මේ එලෙක්ට්‍රෝණනය තියෙනවා නං තියෙන්න ඕනේ මෙන්න මේ ශක්ති මට්ටම්බල එකක් තුළ පමණයි. ශක්ති මට්ටං අතර තැනකට එන්ඩ බෑ දැන් බෝලයක් අපි කිව දැන් ඕනෑම තැනක මේ ශක්තිය තියෙන්න්න පුළ නමුත් ඉල්ලෙක්ට්‍රෝණ එක ගත්තොත් එහම වඩබෑ අපි මේක කියනවා මේ කොන්ටයිසේෂන් ප්‍රින්න්සිපල් යමනත්තං ශක්තිය කොන්ටයිස් වෙලාතිීයනවා කියලා යන මේ දැන් පේනවා පින්තූරේ මේ ඉලෙක්්‍රෝණය එක්කෝ මෙතන තියෙනවා එම නතම් මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා නමුත් මේ අතර මැධ්‍යස්ථානයකට යන්ඩ බෑ ඔන්න ඕක තමයි කොන්ටයිසේන් මට එක න තුන් වැනි ප්‍රින්සිපල්ලෙ කොන්ටම ආන්ත්‍ර විද්‍යාවකන හරියට ඒ මේකවගේ බැන් ඉතන්න දැන් අපි බෝලයක් මේ ආනත්තලේ දිගේ තල්ලු කරගෙන යනවනන් මෙන්න මේ විදිී රාණතල්ලයක් නන් තියෙන්නේ ප්‍රට් ආනත්තලයක් නබට පේනවා මේ බෝලය විභෝෂක්තිය සඳහා ඕනෑම වැලිවක් ගන්න පුළුව මේ අනතලේදි හැබැයි පරමානුවල තියෙන ස්වභාවය තමයි මේ අතර මේ ස්ටෙප්සුලින් තියනේ කියයන එක එක විභෝෂක්ති මට්ටම් තමයි තියන්නේ. එතවට පළවැනි පඩි ඉන්න පුළුවන් දෙවැනි පඩි ඉන්න පුළුවන් අතර මැදි පටියක කවදාවත් ඉන්න බැ පැදිරීනේද. එති මේක තමයි තුන්වෙනි කාරණාව කොන්ට ්‍යන්ත්‍ර විද්‍යාවේ. එයටකොට මෙන්න මේ සංකල්පතුන්න මත තමයි සියරුම කොන්ට ම්‍යාන්ත්‍ර විද්‍යාවේ සංකල්ප ගොඩ නකි. ති ඔගලට් ේවා මේක තේරුම් ගන්න අමාරු අසීරුද්යක් නෙම බෝම සරල දෙයක් නමුත් මේ මත තියෙන ගනිතය නැවත වරක් එක සංකීරර්ණන්න පුළුවන් නමුත් ක්‍රන්සෙප් එක සංකීර්ණ නෑ එති මමාද අරංආාවේ කොට ම්‍යන්ත්‍ර විද්‍යා ගැෙන මූලි සංකල්ප තුන මම හිතනවා මේක ඔගලන්ට වැදගත්වෙන්න ඇති කියලා මේ සංකල්පය තවටිකක් හොඳින් තේරුම් ගන්නඔය හැමදිනා අරම බෝම ස්තුූතියි මගේ විඩියක නැරවා.